කතාබහට ලක්වන කාරණාවක් තමයි විකල්ප ළමා රැකවරණය ගැන. ඒ සම්බන්ධව කතා කිරීම සඳහා අදත් අපි මැදිරියට විශේෂ ආරාධිත අමුත්‍යක්ව රැගෙන ආවා. ඇය තමයි ශාමීන්ද්‍රී ප්‍රනාන්දු පැවිදි සොහොනේ. ඇය යහපත් එනේදා පැවිදි නිකායට අයත් දරුවන්ට සම්බන්ධව විවිධ සේවාවන් වල හා විවිධ ශේෂ්ත්‍රවල වැඩ කරන සොහොනියක්. ඇය කැතලික් කියා ෆෝ චිල්ඩ්‍රන් ශ්‍රී ලංකා යන ආයතනයේ සම්බන්ධ කාර්යක ලෙස වැඩ කරන සොහොනියක්. ඔබතුමීව ආයිබෝවන් කියලා මම පිළිගන්නවා. ආයිබෝවන්. ළමා සංවර්ධන හා ළමා සුරකුම් ආයතන වසර ගණනාවක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙමින් ඉන්නවා. එම ආයතන මග ළමයිගේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ මූලික අවශ්‍යතා බොහෝමයක් සපුරනවා. ඒ සම්බන්ධව ඔබතුමීගේ ඇති අදහස කුමක්ද? ස්තුතියි කසුනි මේ අහපු ප්‍රශ්නෙට. කසුනි ප්‍රශ්නයක් ඇතියට මේ නගපු වාක්‍ය ඛණ්ඩේ ලොකු ඇත්තක් තියෙනවා. මම එහෙම කියන්නේ අපි මේ ආයතනය කරණය කියන විකල්පය සම්බන්ධයෙන් අපි කිව්වදී දරුවන්ට ආරක්ෂාව සැපීමට එහෙම නැතිනම් දරුවන්ගේ රැකවරණය සඳහා මේ ආයතනය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් අපේ සමස්ත ප්‍රජාව තුළ ගොඩනැගිලා තියෙනවා. අපි හිතමු දරුවන්ට ප්‍රශ්නයක් එනවනම් පවුලට ප්‍රශ්නයක් එනවනම් අපි නිතැතිවම નિરાයාසයෙන්ම අපේ විකල්පයක් හැටියට අපි ගේන්නේ ආයතනගත කරණය තමා අපි ප්‍රශ්නයක් හැටියට ගේන්නේ. අපි විකල්ප මාධ්‍යයන් සඳහා ආයතන කරණය තමා අපිට වැදගත් කියලා අපි සමස්ත සමාජයක් හැටියට අපි සලකන්නේ. මම වෙන විදිහකට කිව්වොතින් සමස්ත සමාජය ලොකු විශ්වාසයක් ගොඩනගන තියෙනවා මේ ආයතන කරණය සම්බන්ධයෙන් දරුවන් රැකබලා ගැනීම සම්බන්ධයෙන්. ඇත්ත අපි ගත්තොතින් අධ්‍යාපනය ඒ වගේම දරුවාට මූලික අවශ්‍යතාවයන් සැපීම ඒ වගේම ආරක්ෂාව සැපීම යන කරුණු ගත්තොතින් මේ ආයතනය ලොකු සේවාවක් දරුවන්ට ලබා දී තිබෙනවා. නමුත් අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ සේවාවන් හැම දරුවෙකුටම ඒ ආකාරයෙන් ලැබෙනවද? අපි ඒ වගේම දන්නවා කසුනි එක එක දරුවා විවිධයි. ඒ ඒ දරුවාට අවශ්‍ය විවිධ අවශ්‍යතාවයන් තියෙන්න පුළුවන්. නමුත් ආයතනයක් තුළ ඒ අවශ්‍යතාවයන් මේ විවිධත්වයේ සලකන්න හැකියාවක් ආයතනයට තියෙනවද? එතකොට මේ හැම දරුවෙක්ම එකහ විදිහට එහෙම නැතිනම් ඒ අවශ්‍යතාවයන් මුල් කරගනිමින් සලකන්නට ආයතනයට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නය අපි අහන්න ඕන. ඒත් එක්කම අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දරුවෙක්ට අවශ්‍ය කරන්නේ අධ්‍යාපනය, කෑම බීම, ඉඳුම් ගිඳුම්, ආරක්ෂාව පමණක්ද? නැහැ. දරුවෙක්ගේ ජීවිතයක් ගැන අපි කතා කරද්දී ඊට වඩා ලොකු රාමුවක් තුළ තමයි දරුවා හැදෙන්න වැඩෙන්න ඕනේ. අපි ගත්තොතින් දරුවට ආදරය, කරුණාව, සෙනෙහස, ඒ වගේම ස්පර්ශය, යහපත් අභිප්‍රේරණය. ඒතර මේ වගේ ගොඩ දෙයක් දරුවගේ වර්ධනයට ලොකුවට බලපාන ආයෝගිකව ආයතනයකට මේ දේවල් දෙන්නට පුළුවන්කමක් තියෙනවද? අපි ගත්තු තියෙන ලංකාවේ තියෙන බොහෝ ආයතන පවුල් පාදක කරගෙන එහෙම නැත්නම් පවුල් පසුබිම තුළ හැදෙන ආයතන නෙමෙයි. ඒවා ගොඩක් තියෙන්නේ ගොඩාක් දරුවන්ට සේවාවන් සපයන ආයතන හැටියට. නමුත් අපි ඇත්තටම ගත්තු තින් මේ ආයතනවල ශ්‍රමයේ සපයන කොටස ඉතාම අල්පයි. සුළු පිරිසක් තමයි මේ ආයතනවල දරුවන්ට සහාය දෙන්න සේවාවන් සපයන හැදෙන්නේ. ඒ වගේම අපි අහන්න ඕන මේ වැඩිපුර ළමයි කොටසකට උදව් කරන්න, සහයෝගය දෙන්න මේ රැකියාවන් වල යෙදෙන මේ සේවාවන් වල යෙදෙන කාර්ය මණ්ඩලයට පුහුණුවක් තියනවද? ඒතර ඒ වගේම අපි අහන්න ඕන මේ දරුවට අහුම්කම් දෙන්න, මේ දරුවා සමග ඉඳගෙන කතා කරන්න, දරුවා අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න, ඒතර දරුවන්ගේ හැම අවශ්‍යතාවයක්ම බලා ගන්න, සලකන්න මේ කාර්ය මණ්ඩලයට හැකියාවක් තියනවාද කියන එක අපි අහන්න ඕන කසුනි. මම හිතන්නේ ප්‍රායෝගිකව අපේ මේ දැනට තියෙන ආයතන ක්‍රමවේදයන් යටතේ ඒ පහසුකම් සපයන්නට ආයතනයට ඇත්තටම ප්‍රායෝගිකව ඉතා අපහසුයි. එතනින් එහාට ගිහිල්ලා මම කතා කරොතින් මේ ආයතනය කියලා කියන්නේ
නිර්මාණය කරපු පසුබිමක්. ඒතර පවුල කියලා කියන්නේ ස්වාභාවික පසුබිමක්. එතකොට මේ ආයතනයට දෙන්න බැරි බොහෝ දේවල් මේ මුංචි පවුලකට මුංචි සමාජ කොටසවල මේ ඒ දරුවගේ පවුලට හෝ වෙනත් පවුලකට සපයන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසායි අපි කියන්නේ ආයතනයෙන් බැහැර විකල්ප පවුල් සමාජ සමාජීය පද්ධතිය යොමු කරගෙන තියෙන විකල්ප ක්‍රමයන් අපි හොයන්නේ. එහෙම නැතිනම් දරුවා පවුලට ඒකාබද්ධ කිරීම ගැන අපි අද ගොඩක් කතා කරන්නේ ඒ නිසා. ඉතින් මම හිතනවා ආයතනගත දරුවෙක් නම් ඒ දරුවට පවුලක් තිබුණා. බොහෝ වෙලාවට ඒ දරුව ජීවත් වෙන්නේ පවුලක් එහෙම නැතිනම් කවුරු නැති දරුවෙක් හැටියට. එහෙමත් නැතිනම් දරුව ජීවත් වෙන්නේ ගොඩාක් සම්බන්ධතාවයන් අඩුව පවුලත් එක්ක සම්බන්ධතාවයන් අඩුව තමයි දරුව ජීවත් වෙන්නේ. මේකේ අන්තිම ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ කසුනි? අන්තිමට වෙන්නේ දරුවා සමාජගත වුණාට පස්සේ දරුවට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දරුවා දන්නේ නැහැ කොහොමද දරුවා සමාජයේ හැසිරෙන්නේ කියලා. දරුවට බැඳීම් නැහැ. දරුවා දන්නේ නැහැ කොහොමද එදිනෙදා ජීවිත ක්‍රමයන් වලට දරුවව යොමු කරවගන්නේ හැඩගස්වා ගන්න කියලා. ඉතින් ඒ නිසා මම දකිනවා මොකක් හරි ප්‍රශ්නයක් නිසා දරුවා සමාජගත ආයතනගත වුණා. හැකි මනි දරුවා පවුලට සම්බන්ධ කිරීම අපි හැම කෙනාගේම වගකීමක් කියලා. දෙමව්පියන්ට සමහරක් විට උට රැකවන්න දෙන්න බැරි අවස්ථාවලදී ඕන් වගේම දරුවව විවිධ ආගමික ස්ථානවලට සහ විවිධ රජයේ විවිධ මධ්‍යස්ථානවලට යොමු කර සිටිනවා. එම විකල්ප දෙකම නැති වුණොත් අපි කුමක් කර යුතුද? ඒ ගැන ඔබතුමීගේ අදහස කුමක්ද? මම හිතනවා කසුනි මේක කාලීන ප්‍රශ්නයක් සහ මම හිතනවා උත්තර දිය යුතු තැනක් මේක. අපි මේක ඉස්සරින් සාකච්ඡාවේදීත් අපි කතා කරා යම් කාල වකවානුවක මේ නිවාසගත කිරීම නැත්නම් ආයතනගත කිරීම දරුවෙක්ව ආරක්ෂා කිරීමට රැකබලා ගැනීමට තියෙන ප්‍රධානම විකල්පයක් හැටියට අපි සමාජයක් හැටියට පිළිගත්තා. නමුත් අපි සතුටු වෙන්න ඕන අද වෙද්දී අපි රටක් හැටියට අපි පිළි අරගෙන තියෙනවා මේ ආයතනගතකරණය පොඩ්ඩක් බැහැර වෙලා අපි කොහොමද පවුල හා එක්ව එතකොට කමියුනිටි එක සමාජය හා එක්ව කොහොමද දරුවන්ට මේ ආරක්ෂාවයි රැකවරණයයි සපයන්නේ කියන කටයුත්තට අපි ඔක්කොමලා කන්ට්‍රිබියුට් කරන්න එහෙම නැත්නම් හිතන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා ඒක ලොකු අපි සතුටු වෙන්න ඕන කාරණයක් කියලා. මට මතක හැටියට මේක අපි අදයේ ලංකාවේ අදයේ අපි කතා කරන දෙයක් නෙමෙයි. මම පොඩි කාලේ මට මතකයි රූපවාහිනී දැන්වීමක් ගියා කැපකරු මාපිය ක්‍රමය කියලා. ඒක විටින් විට ගිය එකක් මගේ තාම මට හොඳට මතකයි ඒක. ඒකෙන් අපි ඉස්සර අපි ලංකාවේ සමාජයක් හැටියට මේ විකල්ප පවුල් පසුබිම් ක්‍රම අපි හොයලා තිනවා දරුවන්ට ආරක්ෂාව දෙන්න. නමුත් මොනවා හරි දෙයකින් මොනවා හරි හේතුවක් මත මොනවා හරි ප්‍රායෝගික හේතුවක් නැති හේතුන් මත මේ ක්‍රමවේදයන් අපි පොඩ පොඩ පිළිහිලා නැවත ආයතනගත කරණය අපේ විකල්ප දරුවන් රැකබලා ගැනීම විකල්ප මාර්ගය හැටියට එහෙම නැත්නම් ප්‍රධාන මාර්ගය හැටියට පත් වෙලා තියෙනවා. නමුත් අපි ලෝකේ ප්‍රවණතාවයේ බැලුවටින් කසුනි මේ ලෝකේ ප්‍රවණතාවයේ දැන් තියෙන්නේ කතා කරන්නේ ආයතන දරුවා ආයතනගත කිරීම නෙමෙයි. ඊට එහා ගිය පවුල් සම්බන්ධ කරගනිමින් එහෙම නැතිනම් සමාජය සම්බන්ධ කරගනිමින් දරුවන්ට දී හැකි ආරක්ෂාව සැපයිය හැකි ක්‍රමවේදයන් තමයි අද ලෝකේ කතා කරන්නේ. ඒ වගේම අපි දකිනවා ගොඩාරියක් පරිශන කරලා තියෙනවා. කොහොමද මේ දරුවට ආයතනගත දරුවට ඒ පරිසරයේ එයාගේ ජීවිතයේ ගොඩනගා ගන්න බලපාන්නේ කියලා. ඒ වගේම පරිශන කරලා තියෙනවා විවිධ දරුවන් සම්බන්ධ දරුවන්ගේ ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් වැඩ කරන විවිධ ශේෂ්ත්‍රයන්ගෙන් පරීක්ෂණ කරලා තිබෙනවා මේ ආයතනගත කරණය කොහොමද දරුවගේ එක එක ශේෂ්ත්‍රයන්ට බලපාන්නේ කියලා. එතකොට අපි දකින දෙයක් තමයි ආයතනගත කරන්නේ
බලපෑම්, ඍජුව බලපෑම්, වක්‍ර බලපෑම්, කෙටි බලපෑම්, දුර බලපෑම් ගොඩාක් දරුවට අයිති වෙනවා මේ ආයතනයක් තුළ දිගු කාලයක් දරුවා ජීවත් වීම නිසා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මේ ලෝක ප්‍රවණතාවයත් එක්ක අපේ රටක් හැටියට දරුවන්ට ආරක්ෂාව රැකවරණය දීමට විකල්ප ක්‍රමවේදයන්ට යන එක ගැන ලොකු සතුටක් ඇත්තටම පෞද්ගලිකව මට මම දකිනවා මට තියෙනවා. ඉතින් මේ වන විටත් රටක් හැටියට ප්‍රතිපත්ති ගොඩනගලා තියෙනවා සැලසුම් සකස් කරලා තියෙනවා. ඉතින් අපි මේ හැම ප්‍රතිපත්තියකට මේ සැලසුම්කටම අපිට පුළුවන් දායකත්වයෙන් සහයෝගය ලබා දෙන්න ඕන කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ වගේම මම හිතනවා මේ ප්‍රතිපත්ති ඒ වගේම සැලසුම් සකස් කිරීමේදී මේ දරුවාගේ නිවාස නැති කිරීම නෙමෙයි ඊට එහා ගිය අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා ලෝක ළමා ප්‍රඥප්තිය හැම දරුවෙක්ටම පවුලක් තියෙන්න ඕන කියන එක ඒ දරුවන්ට තියෙන අයිතිය. එතකොට මේ අපිට තියෙන මේ ප්‍රතිපත්ති එක්ක අපි උත්සාහ කරන්නේ දරුවන්ට මේ දරුවගේ පවුල කියන මේ බොහොම සරල අයිතිය. ඒ අයිතිය ලබා දෙන්න අපි උත්සාහ කරනවා රටක් හැටියට. ඒ වගේම අපි පවුල බල ගන්නවා. දරුව රැක බලා ගන්න පවුල බල ගන්නවා. ඒ වගේම පවුල ශක්තිමත් කරන්න පවුලට දරුව රැක බලා ගැනීමට හැකියාව වර්ධනය කර ගන්නට අපි මෙතනදී උත්සාහයක් කරනවා මේ ප්‍රතිපත්ති සහ සැලසුම් මගින්. ඒත් එක්කම මම දකින දෙයක් තමයි සමාජයක් හැටියට අපි හිතනවා කොහොමද මේ දරුව ගොඩනගන්න සමාජයක් හැටියට එකතු වෙන්නේ කියලා ආයතන එකතු කරගන්න කියලා. ඉතින් මේ වගේ සැලසුම් ගොඩාක් පිටුපස තියාගෙන තමයි අද අපි රටක් හැටියට මේ ප්‍රතිපත්ති සැලසුම් කරන්නේ. ඉතින් මම දකින්නේ අපි කතා කරන්න ඕන අද නිවාස වසා දැමීම නෙමෙයි අපි කතා කරන්න ඕන පෞරු ශක්තිමත් කිරීම. ඒ වගේම ප්‍රජාව ශක්තිමත් කිරීම දරුවලක බලා ගන්න. එතකොට නිකම්ම අපිට මේ නිවාස අවශ්‍යතාවය අපිට ගොඩාක් අඩු වෙලා යයි. අපිට නිවාස අවශ්‍ය නැහැ කියන තැනට අපි දවසක පැමිණි. මොකද ඒ තරමට අපේ පෞරු ශක්තිමත් ඒ තරමටම අපේ ප්‍රජාව ශක්තිමත් දරුවලක බලා ගන්න. ඉතින් අපි ඒ තැනට එන්න ඕන රටක් හැටියට. දෙමව්පියෝ එහෙම නැතිනම් ඒ බාරක් දරුව බාරකාරීත්වයේ දරන පුද්ගලයා බොහෝ වෙලාවට ආගමික නායකයන් වෙතට යොමු වෙනවා නිවාස දරුවව දාන්න නිවාසයක් හොයලා දෙන්න කියන එක. ඒක බොහෝ විට වෙන දෙයක්. මොකද අපි දන්න එකම විකල්පය නිවාසගත කිරීම. නීතිමය පැත්තෙන් බැලුවත් අපිට ප්‍රතිපාදන පහසුවෙන්ම තියෙන්නේ විකල්ප රැකවරණයකට යන්න මේ නිවාසගත කරන්නේ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ ආගමික නායකයන්තාවට බොහෝ විට දෙමව්පියෝ කැමිනෙනවා දරුවා හදාගන්න බෑ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා දරුවාව හොඳ අධ්‍යාපනයක් දෙන්න රැකවරණයක් දෙන්න හදා වඩා ගන්න දරුවව ආයතනයකට යොමු කරන්න කියන ඒ ඉල්ලීම මත අපි ගාවට කැමිනෙනවා. ඒක හරි. ඉතින් මම දකින්නේ ආගමික නායකයන්ට පමණක් නොවේ මේකට උත්තරේ හොයන්න තියෙන්නේ අපි හැම කෙනාම සමාජයක් විදිහට මේකට විකල්ප හොයන්න පටන් ගන්න ඕන ආගමික නායකයෙක් නායක නායිකාවක ඇතුළත්. ඇයි මම එහෙම කියන්නේ? අද සමාජයේ දරුවෙක්ව ගොඩනගනවා කියන එක ලේසි පහසු කතන්දරයක් නෙමෙයි. දරුවන්ට අධ්‍යාපනය නවත්තන්නේ නැතුව අධ්‍යාපනය දෙනවා කියන එක අද ලේසි කතන්දරයක් නෙමෙයි. ඉතින් එහෙනම් අපි කරන්න තියෙන එකම දේ තමයි මේ ප්‍රිවෙන්ෂන් පැත්ත අපි බලන්න ඕන. මොකද අපි දන්නවා අපි එක එක්කෙනාගේ කතන්දර අපි දන්නවා පවුලේ තියෙන ප්‍රශ්න. ඉතින් සමහර වෙලාවට දෙමව්පියෙක්ව මොටිවේට් කරන එක එහෙම නැතිනම් සමාජවල අපිට කරන්න පුළුවන් දරුවෙක්ගේ මොන හරි
උසස් කමකට එහෙම නැත්නම් දරුවා ජයග්‍රහණය කරන මොහොතකදී අම්මා කෙනෙක්ව තාත්තා කෙනෙක්ව ප්‍රශංසාවට ලක් කරන එක දරුවා ප්‍රශංසාවට ලක් කරන එක ඒගොල්ලන්ගේ අමානුෂික ගමනක යන කාර්යයක් නම් ඒගොල්ලන්ට උදවිම් වෙන්න පුළුවන් එතකොට අපි අපේ කතාබහින් වෙන්න පුළුවන් අපිට සහයෝගයක් දෙන්න අපිට බැරි කමක් නැහැ ඉතින් ඒ නිසා මම දකින්නේ අපි සමස්ත සමාජයක් හැටියට අපි එකිනෙකනාගේ අවශ්‍යතාවයන් අමාරුකම් බැරිකම් ගැන අපි පොඩ්ඩක් අවදි වුණා නම් අපිට පුළුවන් වෙනවා පවුල් රැකගන්න උදව් කරන්න පවුලක් රැකගන්නවා කියලා කියන්නේ දරුවෝ රැකෙනවා කියන එක. ඒතර දරුවෝ රැකෙනවා කියලා කියන්නේ ආයතනයට යන දරුවා එන්න තියෙන සම්භාවිතාවය අපිට අඩු කරන්න පුළුවන්. ඒ නිසා අපිට සමාජයක් හැදියට එහෙම නැත්නම් සභාවක් හැදියට අපිට මේ දේ කරන්න පුළුවන්. දෙවනුව අපි දන්නවා සභාවන් හැටියට අපි ගොඩාරියක් ෆන්ක්ෂන්ස් වලට අපි වේදම් කරනවා වෙන්න පුළුවන් අපිට අපිට වේදම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා නමුත් අපිට පුළුවන් සභාවක් හැටියට එකතු වෙලා මේ අපි වේදම් කරන මුදල් අපි පවුල් ගොඩනැගීම සඳහා යොමු කරන්න ඒ වගේම අපිට පුළුවනිද අපේ සභාවන් තුළ වඩා ශක්තිමත් ක්‍රමවේදයන් ගොඩනගා ගන්න පවුල් ශක්තිමත් කරන්න. එහෙම නැතිනම් දරුවන්ගේ අවශ්‍යතාවයන් හොයා බලලා පවුල් වල අවශ්‍යතාවයන් හොයා බලලා ඒ අනුව කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයන් ශක්තිමත් කරන්න අපේ සභාවන් තුල පුළුවන් නම් මම හිතනවා අපිට අපේ පවුල් රැක ගන්න පුළුවන්කම අපිට ලැබෙනවා. ඒත් ඒ වගේම ආගමික නායක නායිකාවන් හැටියට අපිට දෙන තව වගකීමක් තමයි මේ parenting skills. අපේ දේශනාවලදී වෙන්න පුළුවන් අපේ දහම් පාසල වෙන්න පුළුවන් අපිට නොයෙකුත් අවස්ථාවන් ලැබෙනවා දෙමව්පියන්ට කතා කරන්න. එතකොට අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. අපි උත්සාහ කරන්න ඕන. දරුවෙක්ව ගොඩනගා ගන්න හැටි. එහෙම නැත්නම් දරුවෙක්ට උදව් කරන්න ඕන මොන විදියටද දෙමව්පියෙක් හැටියට කියන කතන්දරය ඒ මාතෘකාව නිතර නිතර අපි මම හිතනවා සමාන නායකයෙක් හැටියට අපි කතා කරන්න ඕන. එතකොට දෙමව්පියන්ට පුළුවන්කමක් තියෙයි දරුවා රැකබලා ගැනීමට. ඒ වගේම අපි මම හිතනවා තවත් කළ යුතු දෙයක් තමයි මේ පවුල් විකල්ප රැකවරණය සඳහා පවුල් වැඩි වැඩියෙන් උනන්දු කිරීම. සමහර වෙලාවට ඇඩොප්ෂන් වෙන්න පුළුවන්, ෆොස්ටර් කෙයා වෙන්න පුළුවන්. මේ විකල්ප රැකවරණ සඳහා පවුල් උනන්දු කරවීම අප වැත්තෙන් අපිට කරන්න පුළුවන් වෙනවා. එතකොට අපි දන්නවනම් කෙනෙක් දරුවෙක් හදා වඩා ගන්න ගත්තා. ඒ කෙනාව අගයන එක. ඒ වගේම එයාට තව අවශ්‍ය කරන උදව් අපි පැත්තෙන් දෙන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන එක මම හිතනවා සභාවක් හැටියට එහෙම නැතිනම් ආගමික නායකයන් හැටියට අපි පැත්තෙන් මේ විදියට එහෙම වුණොත් අපිට අපේ පවුල් රැක ගන්න, අපේ දරුවන් රැක බලා ගන්න, අපේ සමාජය රැක බලා ගන්න, ඒ වගේම ආයතන හරණය කරගන්න जय सुबीटाई।